ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද මාර්තු මාසයේ 27 වෙනිදා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාදගෙන එනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ යොහන් 14 වෙනි පරිච්ඡේදයේ 2 සහ 3 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්න යනවා. අපේ තේමාව වෙලා තියෙන්නේ පාස්කු දේශනාව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු දේශනාව ශුද්ධ යොහන් 14 සිට 16 දක්වා ඒ පරිච්ඡේද 3 උන්වහන්සේ මේ උන්වහන්සේගේ ඒ දේශනාවට යටත් කළා. අද අපි කතා කරන්න යන දෙවෙනි වචනේ මාගේ පියාණන් වහන්සේගේ ගෘහයේ බොහෝ වාසස්ථාන ඇත්තේය. එසේ නොවුවේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත. මක් නිසාද නුඹලාට ස්ථානයක් පිළියල කරන පිණිස යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියල කරන්නම්. මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි. ඉතාමත්ම සහනදායක වචන කියලා මට හිතෙනවා. මොකද ගෝලයන්ගේ සිත් කැළඹිලා ඒක නිසා තමයි ඊයේ උන්වහන්සේ කිව්වේ සිත් කැළඹෙන්න දෙන්න එපා කියලා. මං ගැන විශ්වාස කරන්න, මං කවුද කියලා විශ්වාස කරන්න, මගේ ගමනේ තේරුම විශ්වාස කරන්න. දැන් උන්වහන්සේ කියනවා මගේ පියාණන් වහන්සේ ගෘහයේ බොහෝ වාසස්ථාන තියෙනවා. ඉතින් මේකට සත්‍යතාවයක්. කවුරුත් දන්නේ නැහැ පියාණන් වහන්සේ ගෘහය ගැන, නැත්නම් ස්වර්ග රාජ්‍ය ගැන. ස්වර්ගයෙන් ආපු කෙනා විතරයි දන්නේ. ඉතින් උන්වහන්සේ කියනවා ඒ ගෘහයේ බොහෝ වාසස්ථාන තියෙනවා කියලා. එසේ නොවේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත. ඒ කියන්නේ දැන් මම හරි දේවල් කියන්නේ. මක්නිසාද නුඹලාට ස්ථානයක් පිළියෙල කරන්න පිණිස මම යනවා දැන්. ඉතින් එකක් තමයි උන්වහන්සේ අපිට පෙන්නුම් කරනවා උන්වහන්සේ යන්න ඕන කියලා. ඒ වගේම උන්වහන්සේ පෙන්නුම් කරනවා යන හේතුව මොකද්ද කියලා. නුඹලාට ස්ථානයක් පිළියෙල කරන්න යන්න. ඉතින් අපිට විතරක් නෙමෙයි. ඒ කියන්නේ යේසුස් වහන්සේ පිළිගන්න ඕනෑම කෙනෙකුට ස්ථානයක් පිළියෙල කරන්නයි උන්වහන්සේ යන්නේ. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙල කරන්නම්. මා සිටින තැන නුඹලා සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි. ඉතාමත්ම සහනදායක වචනයක්. එකක් තමයි උන්වහන්සේ නැවත එන එක. උන්වහන්සේගේ මුකෙන්ම පිට වෙන උන්වහන්සේ නැවත අපි එනවා කියලා. ඒ එන්නෙම නට අපිව ගෙනියන්න කියලා. මා සිටින තැන නුඹලා සිටින පිණිස. ඒ කියන්නේ අපි ගිහිල්ලා ඉඳ යන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක තමයි අපි හැමදාම ජීවත් වෙන්න යන්නේ. මම හිතනවා හැම ඇදහිලිවන්තයෙකුටම මේ බලාපොරොත්තුව තියෙන්න ඕන. යේසුස් වහන්සේ මරණයට ගියා තමයි උන්වහන්සේ උත්සාහ වුණා. නමුත් උන්වහන්සේගේ ඒ පූජාවේ අරමුණක් තිබුණා. ඒ අරමුණ තමයි හැම ඇදහිලිවන්තයෙක්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ හැමදාම ජීවත් වෙන එක. ඒ ජීවත් වෙන පිණිස තමයි උන්වහන්සේ ඉහළට ගියේ, ස්වර්ගයට ගියේ කියලා, ස්ථානයක් පිළියෙල කරන්න ගියේ කියලා උන්වහන්සේට මේ ස්ථානය දන්වන දේව ආශිර්වාදයෙන් පිරි සුභ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාදගෙන එනවා. ඔබ කවුරුණක් කමක් නැහැ. දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා.